ප්‍රශ්නංකයකේ උත්තර අංක දෙක. ඒකෙදි අහනවා පහත දැක්වෙන කුමක් SI පද්ධතියේ මූලික ඒකකයක් නිරූපණය නොකරයිද? මූලික ඒකක හතකුයි පරිපූර්ණ ඒකකුයි දෙකකුයි තියෙනවානේ. මූලිකේ මොනවාද? දිගමයින් නම් මූලික ඒකකෙ මීටර්. ස්කන්ධයමයින් නම් කිලෝග්‍රෑම්. ග්‍රෑම් නෙමෙයි කිලෝග්‍රෑම්. කාලයමයින් තප්පර සිම්බලස්. තාපගතික උෂ්ණත්වය කෙල්වින්. විදුත් ධාරාව ඇම්පියර්. දීප්ත තීව්‍රතාව කැන්ඩෙලා. ද්‍රව්‍ය ප්‍රමාණය මවුල. මේවා මූලික ඒකක හතක් වෙනවා. ඊට අමතරව ඒ ඒකක තියෙන මාන රහිත තවත් රාශි දෙකක් තියෙනවා. ඒවා පරිපූර්ණ ඒකක කියලා කියනවා. රේඩියන් තල කෝණය, ස්ටෙරේඩියන් ඝන කෝණය. ඒතර මූලික ඒකක හතක් අය කියනවා. ඊට අමතරව තව SI ක්‍රමයේදී පරිපූර්ණ ඒකක දෙයක් තියෙනවා. රේඩියන් නැත්නම් ස්ටෙරේඩියන් කියලා. ඒතර ඒකකටවත් අයිති නැහැ. ඉතින් එකක් මෙතන තියෙනවා අපිට නිව්ටන්. නිව්ටන් මොකද්ද? ව්‍යුත්පන්න ඒකකයක්. ව්‍යුත්පන්න ඒකකයක්. මොකද්ද නිව්ටන් කියන්නේ? ව්‍යුත්පන්න ඒකකයක්. හරි. හොඳයි. එහෙනම් අන්න අපිට උත්තරේ වෙන්නේ නිව්ටන් තියෙන උත්තර අංක දෙක.